ඇත්තරම පංච නිවරණයන් මිදිච්ච මට්ටමට මේක ලේසි ගන්න. ඔය බැලන්ස් කරන එක කොච්චර ප්‍රමාණයකින් මේවා කමටහන් කරගන්න පුළුවන් වෙන්නේ පංච නිවරණයන්ගෙන් හිත මිදිලා තිබ්බොත්. එහෙම නැතිකොට අපිට මේක ගණ්ඩ ටිකක් එකයි මං කියන මේ රිට්‍රීට් එක බෑ කරන්න මොන වෙන හේතු හින්දා. සාමාන්‍යයෙන් තම වෙනම මෛත්‍රී ආනාපාන සතිය සමාධිය වඩන්න ඕනේ. එතන ඊට පස්සේ මේක කියවන්න ඕනේ වෙනම. අර ඒ වගේ කරනකොට දෙයක් වෙනවා. ඒ වගේම දිනචරියා හදා ගන්න ඕනේ එළවනකොට කරනකොට තමන්ගේ සීලය රැකලා සීහ සතිය පිහිටලා ඒවත් එක්ක තමයි සමාධියක් හරියට එන්නේ. ඒවත් එක්ක මේ කියවනකොට මාර්ගයේ ඉන්නේ කොහේ හිටියද? ඉංගලන්තේද? ලංකාවේද? හන්දේද? ඒක කාම ලෝකේනේ ඉන්න බාහිර තැන ප්‍රශ්නයක් නෑ. මට හොඳටම ධර්මයේ මතුනේ ලෙසෝතෝවල, සදන් ඇෆ්‍රිකාවල. ඒදී මේ ටික ඔස්ට්‍රේලියාවට සමානයි. බාබෙකියු ඒවා කොහොමද තියෙනවා. ඒකනේ අපි ඒ පරිසරය හොඳයි. බියලි මේකත් මන් දන්නේ මොලේත් හොඳට වැඩ කරනවා. මේ වගේ ඒක අපි හදා ගන්න ඕනේ පිටින්. ඒ කියන්නේ අපිට දැන් මේ එළිය බැලුවොත් නම් හිතයි මේ කොහෙද මං ඉන්නේ කියලා. ඕන තැනක එළිය බලන්න ගියොත්, ගෙදර ගෙවල් වලුණත් එළිය ඇතුලේ බලන්න ගියොත්, රස්සාව කරන තැන් වලත් වැඩේ නැතුව වෙන දෙයක් බලන්න ගියොත් ඔක්කොම තියෙන්නේ නරක දේ. ඒක අපේ ફોකස් කරන එක අපි තෝර බේරගෙන ඒකට ඉන්ද්‍රිය සංවර සීලයක් වෙනවා. මම ඉන්නේ අන්තිම භයානක තැන් වල ලංකාවේ. භයානක කියන්නේ මේ බැලුවොත් බාහිරෙන් හරිම මේ මම ඒව හොයන්නේ නැහැ. මම මගේ වැඩේ කරන මම ඒව සංඥා ගන්නෙ. එතකොට මම බ්‍රහ්ම ලෝකේ ඉන්නවා වගේ තමයි. ඒක තේරෙනවා නේද? සක්මනේදී ඔන්න දැන් එහෙම කරාද? පුළුවන් පුළුවන්. පරයන්ක කියන්නේ මෙහෙම දැන් මෙහෙම පොත තියාගෙන ඉඳගෙන ඉන්නවා කියමුකෝ. කොන්ද කෙලින් නිදිමතක් නැතුව හොඳට අන්න එතකොට එහෙම ගලපන්න පුළුවන්. කල්පනා කරන එකක්නේ. ඊට පස්සේ උනා හිතනොත් නැගිටලා සක්මනේදී තවත් කල්පනා කරන්න පුළුවන්. අන්න ඔම කිව්වත් හරි කල්පනා කරන්න පුළුවන් තවත් ඒ ගැන. ඒ විදිහට. ඒ ඔක්කොම නিত্য සංඥාවකින් එන එකක්නේ. නিত্য සංඥාවත් එක්ක ද සක්කාය දිට්ඨිය කියලා කියනවා අපිට ඇතුළෙන්ම. ඒ කියන්නේ මම මේ කියන්නේ දැන් ඒක සෝවාන් වෙනකොට මේ නැති වෙනවානේ. නැති වෙනවා කියලා මොකද හේතුඵල ධර්මය තුලින් අනිත්‍ය වැටහෙන එකත් එක්ක මෙහෙම කෙනෙක් කියලා නැති වෙන්නේ නැති දෙයක් තියෙනවා කියන එක Tamanට හොඳටම දන්නව නෑ කියලා. ඉතින් අර ඒකත් එක්ක සෝතාපන්න ඵලයේදී ඔය සක්කාය දිට්ඨිය නැති වෙන ආකාරය කියනවා. ඒතර ආත්ම දෘෂ්ටියත් ඒක වෙනසක් නෙමෙයි. ආත්ම දෘෂ්ටියයි සක්කාය දිට්ඨියයි ඔය වෙන වචන වලින් කිව්වට මේ දැන් ඔය සති සම්පජඤ්ඤය යෝනිසෝ මනසිකාරය ඔය කියන්නේ ඔය එකම කාරණාවට. ඒක එක විදියක්. ඒක එක විදියකින් බලන්න පුළුවන්. ඒක ඒක එක විදියක්. අපි තමාට වෙලා තිබ්බොත් සත්‍යක කියේ සූත්‍රයත් බලයි. ඔයක තේරුම් ගන්න, ඒ කියන්නේ ඕන් කරන් කන්ට්‍රෝල් කරන්න බැරි එක අනුව බලන විදියක්. ඔය විදි තියෙනවා. ඉතින් අපිට ඔළුවට වදින විදි තියෙන චචක්ක සූත්‍රයම ගත්තොත් ඉතින් කඩලා කඩලා ගන්නවා. ඒක හරි මටත් හරියට වැදිච්ච සූත්‍රයක්. ඒක අර සමහර නිවන් දකින්න එකත් හේතුසහගත වෙන්නේ. එතකොට ඒකත් එකක්වත් මම නෙමෙයි. ඒකයි ධම්ම අනාත්තා වෙන්නේ. ඒකතර පේනවා බුදුන් වහන්සේ රාතන් වහන්සේ කොච්චර පිරිසුදුද කියලා. ඒ කියන්නේ කිසි දෙයක් මම කියලා එන්නේ නැති මට්ටම. ඒ කියන්නේ හේතු දැන් ධානයකටපත් වෙනකොට උනත් රාතන් වහන්සේ කෙනෙක් හරි කවවරි හිතන්නේ මම ධානයටපත් වෙනවා, මම ධානයෙන් ඉවත් වෙනවා. මේ හේතුව හින්දා, මේ ධර්මතාවය හින්දා මේක මතු වුණා. මේ හේතුව මේක මෙයා කරනවා. ඒ කියන්නේ හේතු ධර්මතා මේ හේතුවෙන් මේ ඵලය එනවා කියන එක මේ සීලයක් මේ විදිහට කරපු හින්දා හේතුවකින් තමයි අර පීතිසුඛ ඒකාග්‍රතා ඒ මෙන්ටල් ෆැක්ටර්ස් ආවේ. අන්න ඒ වගේ ඇත්ත ආකාරයෙන් පේන එකක් වෙනවා. ඒතර කෙනෙක් කෙනෙක් නෙමෙයි කියලා අන්න හරි. ඒ
ඒවා හොඳට 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 හිතෙන් බැලිලා අවබෝධ වෙලා තියෙනකොට ඊට පස්සේ ඒක පොදුවේ ඔළුවේ වැඩ කරන ඥානයක් හැටියට එහෙමයි වෙන්න ඕනේ. නැත්තම් අපිට ඒක ප්‍රබල මදි. දැන් මේ කතා කරනකොට කවුරු බැනගෙනවත් ඇත්ත කියලා හිතනවා. එක්ක හොඳ කිව්වොත් ඒකත් හිතනවා මොකක් හරි ඇත්ත වගේ. එක්ක මොන රසක් එහෙම දැන් අරව වඩලා තිබ්බම ඔළුවේ ඇතුළට ගිහිල්ලා ඒක ඔළුවේ වැඩ කරනවා. Tamanta අර ඒ ඇතුලෙන් අනුසය වශයෙන් අර ඇතුලේ මම නෑ කියන මේක තියෙනවා ඇතුලෙන්. ඒක ඇතුලෙන් වටහා ගන්න තමයි මේ ධර්ම මනසිකාරය කරන්න කියන්නේ. ඔව් 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 කොහොමටත් ඔය දැන් ඔය ක්‍රමේදී ඔය හේතු නැති අනිත්‍යයින්දනේ ඵලය අනිත්‍ය වෙන්නේ කියන එක මත තමයි. හැබැයි අපේ හිත පිරිසුදු වෙනකොට තමයි මේකේ තියෙන අමුතු කියන්න බැරි ට්‍රිගර් වෙන එකක් තියෙනවා. දෙක කියන්නේ අර දැන් මේ ඔය හේත් දැන් ඔය දැන් යේ ධම්මා හේතුපබව තේසං හේතු තථාගතා තේසං චයෝ නිරෝධෝ එවං වාදි මහා ශ්‍රමණෝ. යේ ධම්මා හේතුපබව කියන ඒ වදෙන් වදනෙම්ම සෝවන් වුණානේ කවුද? අස් ඔ එතකොට ඒක බලන්න ඒක ගොඩක් එක්ස්ප්ලেইন කරපු එකක්ද? යේ ධම්මා හේතුපබව මේකේ තියෙන ලොකු දැන් හේතු වලින් කියන එකත් එක්ක එනවා ලොකු මේ අනිත්‍ය අවබෝධ වෙන පැත්තක්. මේ හැම දෙයක්ම හේතු වලින් හට ගන්නවා කියන මේ මේකත් එක්ක. මොකද? ඔව් මේක ඒ කියන්නේ අර එහෙම මේ කෝස් ඇන් එෆෙක්ට් කියන එකේ විත කෝස් කියන එකත් එක්ක කෝසස් ඉම්පර්මනන්ට් ඉන්ද අද අර අපි දැන් දැන් කියනකොටම කියනවා. කිව්වට ඕක මනසෙන් බලන එක දැන් දැන් ජාතිපච්ච ජරා මරණුණත් ඒ ලින්ක් එක උනත් ජාති ඉඳ ජරා මරණය ඔය ඕකත් කෝස් එෆෙක්ට් ඒ ඔය එක ලින්ක් එකක් හරි අපිට අර ඉතින් ඒක ඔය ලින්ක්ස් අපි නිකන් බල බල හිත පිසුදු කර කර යන්න ඕනේ. මොනවත් කන්ක්ලූඩ් කරන්න අරකයි වචන වලින් මේක තේරෙන එක වැඩි හිතන්න යන්න අරකයි. තේරෙන්නේ දෙක කියන්නේ ඒක. ඒක ආයි ට්‍රයි කරනවා ආයි කරන ඉතින් අලුත් දේශනාවල වලින් බලන්න ඕනේ. ඔහොමම එක එක විදියකටම රැඳිලා ඉන්නත් නරකයි. ඒකයි ආයි රිපීට් කරන්න පුරුදු වෙන්න ඕනේ කියවන එක බුදුහාඳුරෝ. ඒකට ඊළඟ පාර වෙනත් විදියකට ඒක ට්‍රිගර් වෙන්න ඉඩ තියෙනවා. වැඩි තින අපි හදිස්සි වුණත් අර ඉක්මනට එක්ස්ප්ලනේෂන් එකක් ගන්නයි මේකයි. එතකොට අපි මේක අර මෝරන්න ඉඩ කඩ නොදී වෙන එකට බහිඳ ඉඩ තියෙනවා. දැන් අඩු ගානේ මෙහෙම හරි මෙහෙම රැඳුනේ අර ස්වාමිවාසය මෙහෙම බල කරලා බල කරලා හරි ඔම රයි ඉතින් ඒක දිගටම තියෙනවා නම් අනාගතයේදී දෙයක් වෙයි අනිවාර්යෙන්. මොනාරි ආන්න තිබ්බනම් ඒ වගේ තමයි හරිනම් කරන්නේ. නෑ ඒතර අර එනර්ජි ෆීල්ඩ් එක අහුවෙන්නේ නෑනේ මේක මේ නිවන් දකින මේ මේකත් ට්‍රිගර් වෙන්නේ බාහිර සද්දත් අඩු වෙන තරමට. හොඳයි මේ සයිලන්ස් එක හොඳයි. එමුණත් ධානයටත් බාධා වෙනවා. ඒ වගේ දෙකක්. එතකොට මේ පිහිටන්නේ දැන් මං ඉස්සර සිල් ගන්නනකොට ඉතින් මම තරුණ කෙනෙක් නේ පොල්ගස්තුවේ තව අංකල්ලා වගේකුත් එනවා. ඒ ඉතින් දැන් තරුණ කෙනෙක් දැක්කම ඒගොල්ලන්ට ඕනේ දැන් මොකද්ද විස්තර දැනගන්න. ඉතින් මම කියනවා අපි සිල් ලොකු ඉවරුනාන් පස්සේ කතා කරමු කියලා කියනවා. මං සීරියස් ඒලා මගේ දන්නවා ටාගට් එකක් ඉතින් මං පාළු තැනක යනවා කුටි තියෙන තැන්වල කියලා මගේ වැඩේ කරනවා. ඉතින් මේ අංකල හතර පහ දින අතර මේ අංකල හොඳ භක්තිවන්ත කට්ටිය යෝගත් කරන ගෝයන්කගේ මෙඩිටේෂන් කරන මේගොල්ලන්ගේ හොබි එක තියෙන්නේ රහතන් වහන්සේලා හොයන එක ලංකාවේ. කොයි අර රිමෝට් තැනක් කියන අනුරාධපුර හරි මේ මේ ආරංචි වෙනවා කවරේ හතර පහ නමක් ඉන්නවා ඔහොම කියලා. අර එහෙම ඒගොල්ලන්ගේ එහෙමයි තිබ්බේ එළියෙන් බල බල යන කට්ටි. ඊට පස්සේ ඉතින් අර මගේ වැඩ ඉවර කළා සිල්පවරණකොට මේගොල්ලන්ට ඔක්කොම උත්තර ලැබිලා. ඒ කියන්නේ කතා කරන දෙයක් නෑ. ඉතින් අර දවසම හිටියා කතා කරගෙන අපරාදේ අර ඒගොල්ලන් මේ ඉතින් අර වැඩපිළිවෙලක් තියෙනෝනේ මේකේ. නැත්නම් ප්‍රතිඵලයක් එන්නේ නෑ මේක. අර ඔය මොන හරි ලැබේ ඒක නෙමෙයිනේ. අපි අර විශේෂයෙන් සයිලන්ස් එකත් එක්ක මොකද මෙහෙම තමයි ගුහාවල් වල තනි වෙලා උදකලාව ඉන්නකොටයි මේ දහම පෙවුනේ. පේනවද දන්නේ? ඒ කියන්නේ මෙහෙම මේ දහම පෙවුනේ මිනිස්සු දෙවිවරු දකින් දැනෙන්නේ නැති සතුටක්. ඔය ඔය කිව්වේ ෂොක් එකක් වගේ කියලා. ඒවත් එක්ක කියන්නේ අමුතු ලොකු දෙවිවරු බ්‍රහ්මවරු විඳින්නේ නැති සතුටක් ධම්ම පීති. ඉතින් ඒක අඩුගානේ මේ දවස් පහේදී ඒ පාත් එක හරි චුට්ටක් වෙන්නත් පුළුවන්. කවුදනේ කාගරි මා ලොකු පිනක් තියෙන එකක් තියෙනවා නම් ඒක වෙන්නත් පුළුවන්.
මේක නම් ක්‍රෑම්ප් කට්ටිය බෙකමන්නේ උනන්දුව තියෙනවා නම්. බර්මිංහාම්වල මේ වගේ තිබ්බම වෙන්න ඇති නේද? රිට්‍රීට් තිබ්බලා තියෙනවද? මේ තියෙනවා බර්මිංහාම්වල. හා නෑ නෑ. මේ පුළුවන් ලේසිනේ තියන්න මේ තියෙනනේ. මේ මේ පන්සලේ වගේ මේ පන්සලේ සම්බෝධි විහාරස් මේ ඒක මේ අමරාවතිය දිනපොම ආව එනද. හැබැයි සූත්‍රත් එක්ක කරන රිට්‍රීට් එක මම හිතන්නේ පළවෙනි පාරනේ. I think this must be the first time with the sutras retreat, right? සූත්‍රත් එක්ක නේද අනේක හොඳයි නේ. ඔව් සූත්‍ර කියන්නේ දැන් මේ සූත්‍ර කරන් කියලා නෑ තේරුම් කළ දෙනවද රිපීට් කරනවද? නෑ තේරුම් කරන්නේ නෑනේ හාමුදුරු. මේක එහෙමම කියවනවා. කියවන්න තමයි කියන්නේ. මේ සූත්‍රම බලන්න කියලා වෙන්නේ මං හිතන්නේ මට නම් අහලා නැහැ. මේ සූත්‍ර විතරක් දැන් මන් නෙමෙයි උගන්නන්නේ. නෑ සූත්‍රමෝ මම නෙමෙයි බුදුහාඳුරෝ කරුවේ. දැන් මේ බුදුහාඳුරෝ මේ වෙලාව හරි ලොකු කර්මයක් ඒක. උන්වහන්සේ වායි වඩම්මනවා වගේ වැඩක් කරන්නේ. සෙල්ලම් වැඩක් නෙමෙයි ඒක. ඒ කියන්නේ මොකද අපි අර බුදු කෙනෙක් පිට මේවා කළා අපේ මතයක් අපේ අදහසක් ප්‍රැක්ටිස් කරනවා. ඒක අපිත් ආපු විදිය කවුරුත් නරක හිතෙන් කරනව නෙමෙයි. මෙතන මේ ධර්මයේ දැක්කොත්නේ බුදුන් දකින්න වෙන්නේ. බුදුහාඳුරෝ ඒතර මාර්ගඵලයක් ඔරිජිනල් නිවනක් දැක්කම වෙන්නේ මෙන්න මෙතන මේක එක්ස්පීරියන්ස් කරොත්. ඉතින් අපිට එක එක විදිවලින් මේ 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 වදන් වල දකීමක් වෙන්න තියෙනවා. මෙදා ඒක වුණා ඒ රෙකෝඩ් වෙච්ච එක තමයි මේ තියෙන්නේ. ඉතින් අවබෝධයෙන් වෙලා ඉතින් සුබ ග්‍රහණ හසෝක මේ ප්‍රශ්නේ නේ කියන්නේ මේ පස්සේ නේ මේ පොත් ජයනාන් කියන කාලේ පොත් නේ නෑ මේක පස්සේ ලියවෙන කාලය ආවේ. හැබැයි මේක මතකේ අපිටම මේ සාමාන්‍ය ස්වභාවයෙන්ම දැන් සතර සතිපට්ඨාන වර්ධින් දෙනකොට මේ අවබෝධයෙන් යන්න පුළුවන්. මේක මේ සූත්‍ර පිටකේ නේද? සතිපට්ඨානේ එක සූත්‍රයක් කරන් යනකොට අපි එතකොට අපේ මතයම තමයි අපේ මතයක් ප්‍රැක්ටිස් වෙනවා. ඒ කියන්නේ ඒක ටෙක්නික් බේස් එකට නෙවෙයි සතිපට්ඨාන සූත්‍රය ගත්තේ. මේක මේ මෙතනදී අපිට ගැලපෙන්නත් පුළුවන් ඒක නොගැලපෙන්නත් පුළුවන්. ඉතින් ඒක අර එකම කසායක් වගේ ඔක්කොටම. ඒක තමයි බණ කියන්නේ? බණ කියන්නේ අපි දැන් හාමුදුරු කියන බණ නෙමෙයි. ඔය දැන් සෝවාන් වෙන්න හතරක් කියනවනේ. සත්පුරුෂ සංසේවෝ, සද්ධම්ම සවන, යෝනිසෝමනසිකාරයෝ. તો සත්පුරුෂ සංසේවය වෙන්නේ අඩුම ගානේ සෝවාන් වෙච්ච කෙනෙක්. ඒක අපිට ෂුව නෑනේ. අපි කල්යන් අපි දැන් මගේ හිත ඇතුලේනේ සෝවාන් වුණා නම් ඒක දන්න කෙනෙක් කවුද? ඒක අපි ෂුව නෑනේ අපි සෝවාන් වුණාද නැද්ද කියලා හිතෙන්න පුළුවන් සෝවාන් වෙලා කියලා. එතකොට සෝවාන් වෙච්ච කෙනෙක් ආශ්‍රය කරනවා වෙන්නේ මේ බුද්ධ වචනේ. ඒ කියන්නේ බුදුහාඳුරේ ඒකයි අන්තිමටම දෙන්නේ. කොච්චර මෙහි රහතන් වහන්සේ කෙනෙක් මෙහි කවුරුත් හිටියා කිව්වත් ඔව් කියන්න එපා නෑ කියන්න එපා.
මගේ ධර්ම විනයට ගලපන්න කියලා. එතකොට ඒ පෙන්නන්නේ අපිට වෝනින් එකක් දෙන්නේ අනාගතයේදී මාර්ගේ වඩනවා නම් මේ කවුරුත් ප්‍රසිද්ධ වුණාල මේ නෙමෙයි මෙතන දේශනාවම. ඔය කියන්නේ ඇත්තටම අපිව හොයන්න අරකයි සෝවන් වුණාද නැද්ද කියලා. අපිට මේ දේශනාව ගුරු කරගෙන කරනවා නම් ඒ කියන්නේ අපි ඒක ඔතොරිටි එකක්නේ. මගේ ගුරු ස්වාමීන් වහන්සේ මට කියන්නේ who is spiritually sincere we direct to the suttas කියලා. ඒ කියන්නේ අධ්‍යාත්මිකව අපි අවංකනම්. එතකොට අපි දේශනාවට යොමු කරයි කියලා. ඒතර අපේ බණක් කර යවන්නේ. ඒතර අපේ මේක වෙන්නේ අපිටත් මේකෙන් අවබෝධ වුණා නම්. සූත්‍ර වලින් අපිට අවබෝධයක් වුණා නම් අපි කවදාකවත් මේ වචන මේ මෙතන මේ අපේ බණට එන්කරේජ් කරන්නේ නැහැ. මෙතන තියෙනවා ජීවමානව. එතකොට මෙතන යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියන කාරණාව වෙන්න තියෙනවා. ඉතින් එක සාකච්ඡා කරන්න වෙනම දවසක් දාගන්න. නෑ කමක් නෑ, අද හොඳ දවසක්. වෙනවත් බලනකොට මොකද්ද අපේ ගුරු ස්වාමි ගුරුනේ මගේ උපද්දන් වංශයේගේ මේ කවුද මේ කවුද ඥාති කෙනෙක් නේද? කවුද මඩිය මහානායක? ඒකනේ මහානායක ස්වාමීන්වහන්සේ කියන්නේ මගේ ඉතින් ඇත්තටම සෑහෙන මේකක්. සයිමන්සගේ මේ හැම දෙයක්ම ඉගෙන ගන්න ඕනේ. දැන් මේ ඉන්නකොට සයිමන්සෙන් ගොඩක් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. සයිමන්සගෙන් බණ අහන්නයි මේවා කරන්නයි ඒකට ඇල්මත් නැති කරන්න ඕනේ. එතකොට ඕන එකට ඇලිලා හිටියොත් මොකද වෙන්නේ? දැන් මම ලේසින් හිමාලයට අරින්ද බෑ. දැන් මම එනවා කසපාර අරගෙන. අන්තිම කාලේ හාමුදුරන් ගෙත්ත යන්නේ ඉතින් මම දිදී යනවා දැන්. මේ මට මේ අපේ සුදු මාත්‍යට I'm looking for your one. Vesali. Do you know the Vesali Sutra? Do you know the Vesali? Did you find? It's called Gahapati Varge, Gahapati. Householders. In the Salayatana, Salayatana. දැන් මාත් එක මෙහෙම කතා කරා වගේ මම නැති වෙලාවට සාකච්ඡා කරන්නේ නැහැ නේ කවුරුත් නේද? එපා පින්වදිනේ. ඒක සෙල්ලම නන් නෙමේ. ඒක අපරාධේ තමන්ට දෙයක් මිස් වෙයි. අද මේ පෑ ගානක් නේ ඔය ටිකදි කොහොමරි කරන්න.
Vaishali. Okay, right. Have you read up till that? No? Yes. Have you read up till that or beyond that? Beyond. Okay. You can read whatever left. I think you have gone more than the mark also. But try to contemplate. Don't go fast now. And just try to contemplate. කියපු නැති පිංගුතුත් හිමීට කියවන්න අනිවාර්යෙන් වැඩිම ඉඳගෙන සමාධියට ඒ ශාන්තියට යන්න බලන්න එපා අර කියවන එක කරන්න මාතරම නැතිර අමත අපි මේ මාත නන්ත කියවද මාත කොච්චර වෙනකල් කියවද theater the theater 206 ahari then mum kiwa kiwa yama oh eight dikata yanda ithuru tika kiyawanna kamanne himi ekena galapanna thawa dan himita wadiya ara බ්‍රෂ් කරන්න එපා තමන්ට ගලප එහෙම කරන්න ටිකක් අද බලන්න මේ අද රැයට සැතපෙන්න පුළුවන් නේ දැන් හොඳ එනර්ජි එකක් තියෙනවා හරිනම් නිදි ගත්ත නිින්ද ඕනේ නැහැ වගේ එකක් තියෙන්න ඕනේ හරිනම් අපි අර අපේ හිතට දා ගන්නවනේ නිදි ගන්න ඕනේ කියලා කන්න ඕනේ මේ වෙලාවට නැත්තම් ඉස්සර මන් දවස් දෙකකට සැරයක් තමයි සැතපෙන්නේ බුද්ධ ගයාවේ. ඒත් ඉන්නවා ඒ කියන්නේ සැතපෙන්නේ යන්නේ අර තන්වන් නිකන් ෆොගි වගේ නිකන් අර නිකන් ફોකස් වෙන්නේ නැතුව යනකොට ඊට පස්සේ දවල් කාලේ මෙහෙම ඇලවිලා භාවනා කරනවා. එතකොට අවශ්‍ය නිින්ද හැබැයි ඒ නිින්ද ගියාම හතරක් පහක් ගියාම ඒක මේ නැගිට්ටම කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ. කොහෙද සම්පූර්ණයෙන් තමන්ගේ ඔරියන්ටේෂන් එක නිකන් කොහෙද ඉන්නේ මොකද්ද ටික වෙලාවක් යනකම් ද ගැඹුරුම නිින්දක් අන්තිමට මොම තමයි අපි අවශ්‍යම නිින්ද වෙන රාජකාරී කරන්න නෙමෙයි නිවන් දකින්නනේ ඒ කියන්නේ මොකක් කරේ එහෙම එකට අපේ මුළු ඇඟ ෆුල් කෙලවරකට තල්ලු කරනවානේ එතකොට හරි මැරෙන්නකොට නාකි වෙනකොට කොච්චර ෂෝක් එකකට ඉන්න පුළන්ද නේ හොඳට හදලා තියෙනවා හිතක් නිකන් ආයේ හොල්ලන්න බැරි අපි ගුරු හාමුදුරලා දකින්නකොට ඒ කාලේ උපස්ථාන කරනකොට අපි පුදුම ධෛර්යයක් එක මම දැක්ක දුක්ම විඳින එක්කෙනෙක් මේ ලෝකේ දැක්ක ස්වාමීන් වහන්සේ සතුටින් ඉන්න කෙනෙක් දැක්කත් ස්වාමීන් වහන්සේ ওই දෙකම තිබ්බා උස්ස ගන්න බැ ශරීරය ඔක්කොම ඇතුලෙන් ඇට මියා වෙලා වේදනාවයි ඒ වුණාට හරීම මේකයි මේ මේවනේ දැන් මේ ගුණා ස්වාමීන් වහන්සේ කියපු ටික තමයි මම මේ දෙන්නේ මම දැනගෙන හිටියේ නෑ මෙහෙම ක්‍රමයක් මම මේකට එකතු කරා දැන් ඔය මේ කියවන එකේ තියෙන ආනිසංසය ඒවා ගැන ඒක වෙනම එකක් මේ කියවන පිළිවෙල ස්වාමී මහන්සේ ඒකට හේතුවක් තියෙනවා උන්වහන්සේ අර එහෙම දෙන්නේ එක විදියට මෙහෙම එහෙම රිපීට් වෙන එකේ තියෙනවා අර යම් අපි දැන් ඔක බලාගෙන යනකොට දෙයක් වෙනවා අපිට ඒ ફોකස් එකක් එනවා මෙතන ධර්මයෙන්ම ඒ වගේම අර කියවපු එකක් මතක් වෙන්න ඕනේ අපි ඒක සූත්‍රයක් කියවන්නේ ස්වාමී ඇංගල් ලෙඩ වුණාට හිතලෙ වෙන්නේ ඕ නකුල මාත නකුල පිත නකුල පිත එසොත් මම තව එකක් කියවනවා පොඩ්ඩක් බලමු අපි දැන් අතිරේක එකක් දාන්නට යන්න ඉස්සෙල්ලා මේ ඔක්කොම ප්‍රයෝජන වෙයි පිංගුතලට ඉස්පිතාල වලට ගෙනිනකොට හරි හැබැයි හැමදාම ඒක කරන්න වෙනවා නැත්තම් out of touch වුණොත් ම
හිතන මේ පොත් කොහොමද දන්න ගෙනියන්න පුළුවන්ද කොහොමද දන්න ගන්න ඕනේද කත රිටර්න් නේ ලන්ඩන් වලට ආ ලන්ඩන් වලට වානේ තව එකක් තියෙනවනේ පිටත ඔස්ට්‍රේලියාව වල හිටිය කට්ටියක් රිට්‍රීට් එකෙන් රිට්‍රීට් එකට යනවා ඒගොල්ලන්. මෙහෙමයි මහත්ය බලා ගන්න ළමයි. ඊට පස්සේ නෝන එනවා ඊට පස්සේ අනිත් පාර මහත් වෙනවා ඒකේ. එහෙම ඇතිනේ. කොච්චර ෂොක් ද ඒගොල්ලන් ඒ කියන්නේ. මේගොල්ලන් අර මං හිතන්නේ නිවන් දකින්නම ඉපදිච්ච කට්ටිය ඉතින් කොහොම හරි මේවත් මොකද්ද ලංකාවේ ලංකාවේද දැන් නම් මම දැක්කා ඉස්සර නම් තිබුණේ නැහැ එච්චර මට ඉස්සර ඕස්ට්‍රේලියාව එහෙම ගියාම තමයි දැක්කේ මේත් වැඩි මොකවත් මෙහෙ තාම සාමාන්‍යයෙන් තාමත් වැඩි මට මෙහෙ අගේයි මොකක් හරි ඩ්‍රයිව් එක වැඩි ලංකාවේ කටි දැන් දුකත් එක්ක මම දන්නේ මට තේරෙන මට එන කට්ටිය නම් පේනවා අපේ කොටසක් ඉන්නනේ කොටසක් ඉන්න දැන් මේ පාරත් ප්‍රෝග්‍රෑම් වලට වැඩි සෙනග එනවා අම්දරගේ මගේ පුතේ පුතු සාදරගේ මන් තිබෙන්නේ මේ රාමකෘෂ්ණගේද අර නෑ සිල්වාට නෑ අත්තන ගාල්ට ආ ඒක අර මේ රිට්‍රීට් එකේදී මම ඉන්නකොට කරන එකද සයිලන්ට් අම්දර ඉන්නකොට කරන එක ආ එහෙමද අපි ඒගොල්ලන්ගෙන් තමයි දැනගත්තේ අම්දර කවුද පුතාද පුතාගේ නෑ ජාති පුතේ ආ හරි හරි ඕ වෙන්නද මත් සමාකට ඔස්ට්‍රේලියානු ඉන්නවා ඒක රිට්‍රීට් එකට ඒක වයසක මාසයක් පෙළේම හැම විටම ඒක එහෙමද හරි හරි ඉතින් මේ අර ඇවිදින මේකට හරි 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 ඒගොල්ලන්ට තමයි දැන් ඔක හදලා තියෙන්නේ ඔය රිට් ඔය දැන් මේ කරන්නේ සසා කරන්නේ නැහැ ඔක්කොම විය සල්ලි ටික ඔක්කොම ඩිපොසිට් එකකට දාලා ඒක ඉන්කම් හරි හරි විදියට යනවා ජීවිතේ දැන් නැති වෙනවා මැරෙනවා කොහොම හරි එතකොට ඒකේ හරි දෙයක් ලබාගෙන යනවා කාලෙනේ ඔක්කොම අපි කාලේ කොහොමද පාවිච්චි අපි ඔය ඔළුවේ ඉස්සර වැඩ කරපු ඒවා පෙර ආත්මවල ඒවා ඉපදුනාට